නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ උප්පඤ්ඤමානෝ උප්පඤ්ඤති අච්චරිය මනුසෝ කතනෝ ඒක පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ අයංකෝ භික්ඛවේ ඒක පුද්ගලෝ ලෝකේ උප්පඤ්ඤමානෝ උප්පඤ්ඤති අච්චරිය මනුසෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද අංගුත්තර නිකායේ ඒකක නිපාතේන අච්චරේ මනුස්ස සූත්‍ර පාඨයයි මේ කියවුනේ. මහණෙනි, මේ තේරුව මහණෙනි, ලොවෙහි ආචාරේ මනුස්සෙක් වශයෙන් එකම එක පුජ්‍යලයක උපදිනවා. ඒ කවුද? තථාගතෝ අරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මෙන්න මේකයි මේ සූත්‍ර පාඨ කෙටි තේරුම. මේ සඳහන් වෙන්නේ ඒක පුජ්‍ය ලෝකේන වර්ථයෙන් එවැනි දෙන්නේ එක කාලෙක පහළ වෙන්නේ නැහැ කියන එකයි. අපේ සරුවඥන් වහන්සේ යම් දවසක පස්චිම භවයෙහි ලෝතුරා බුදු වීම සඳහා ඉපදෙනු පිණිස තුසිත දිමෙ ලෝකෙන් චුත වී මනලව පහළ වුණුසේක් නම් ඇසලපුර පසලස්වක් බොහෝ දවසක මහා මායා දේවීන් වහන්සේ අටසිල් පිහිට ලක්ෂයක් වැයකොට මහා ධනක් දී රාත්‍රී සීලේ ආවර්ජන කරමින් අලියම් කාලයේදී සැප නින්දෙන් ඉන්න අතරතේ මහා බෝසතාණන් වහන්සේ යම් මොහොතක පටිසන්ධි ගන්නා ලදසේක් නම් එදා සිට යම් දාසක ධාතු පරිනිර්වාණය සිදුවන්නේ නම් ඒ තෙක් මේ බුද්ධෝත්පාද කාලයේ තුල එවැනි දෙවැන්නෙක් පහළවන්නේම නැහැ. තව ලෝතුරා බුදු කෙනෙක් පහළවන්නේත් නැහැ. පසේ බුදු කෙනෙක් පහළවන්නේත් නැහැ ඒ කාලයේ තුල. අග්‍රසාක දෙනමකින් නම පහළ වෙන්නේත් නැහැ. අග්‍රසාංකා දෙනමකින් කෙනෙක් පහළ වෙන්නේත් නැහැ. ශක්ති රජ කෙනෙක් පහළ වෙන්නේත් නැහැ. හේතුව ඒ ආචාර්ය මිනිසෙක් වශයෙන් උපදින සරුවඥන් වහන්සේගේ තියෙන පුණ්‍යානුභාවය නිසයි. ඒ වගේම ඊට සඳහන් කරනවා ධර්ම නියාමයේ කියලා. ඒ කාලයේ තුල වෙන කිසිම ආචාර්ය පුද්ගලයෙක් වෙන පහළවන්නේ නැහැ. පසේ බුදුවරයන් වහන්සේලාත් ආචාර්ය පුද්ගලයි. අග්‍රස්ථාවකයන් වහන්සේලාත් එහෙමයි. ඒ වගේම සක්විත රජවරුත් එහෙමයි. නමුත් ඒ සියලුම උසම උතුමන්ට වඩා අසාමාන්ත වූ ආචාර්ය මිනිසයා හැටේට පහළ වී වදාළේ තථාගත වූ අරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒක නිසා සරුවඥන් වහන්සේ මෙහිම දේශනා කරනවා. ඒ ආචාර්ය පුජ්‍යල වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලෝ පහළ වී වදාළේ කවර තේරුමක් අර්ථයක් සඳහාද? බහුජන හිතාය, බහුජන සුඛාය, ලෝකානුකම්පාය, අත්තාය, හිතාය, සුඛාය දේ මනුෂ්‍යාන. මෙන්න මේ අර්ථය නිසයි. බහුජන හිතාය බොහෝ දිනාට හිත පිණිසයි. බහුජන සුඛාය බොහෝ දිනාට ලොවේ ලෝතුරා සුව පිණිසයි. රාගින් දෙවියන් මනුෂ්‍යයන් සෑත සමස්ත ලෝකයාට අත්තාය ලෞකික ලෝකෝත්තර අර්ථය පිණිසයි. එවාගේම හිතාය ලෞකික ලෝකෝත්තර හිත වැඩ පිණිසයි. සුඛාය ලෞකික ලෝකෝත්තර සෝය පිණිසයි. එතකොට කවර විදිහේ උතුමන් වහන්සේ නමක්ද? තථාගතෝ. තථාගත නම් වූ, ඒ කියන්නේ ඈත අතීතයේ යන්තා ලෝතුරා බුදුවරයන් වහන්සේලා පහළ වී වදාළසේක් නම් ඒ අනුවම පහළ වූ නිසා තථාගත ඒ ආකාරයෙන් ආව බැවින් තථාගත නම් වෙනවා. ඒ තථාගතයන් වහන්සේ අරහන් සම්මා සම්බුද්ධෝ.
අරහං කියන්නේ මොන තේරුමක්ද? ආර සත්තායි තිපී අරහං. ඒ කියන්නේ 1500ක් පමණ මේ කෙලෙසුන්ගෙන් දුරින්ම දුර වූ අර්ථයෙන් අරහත්තු තථාගතයන් වහන්සේ. එවාගෙම අරිණං හතත්තායි තිපී අරහං. රාගානි කෙලෙස් සතුරන් නැසූ නිසා අරිහත්තු තථාගතයන් වහන්සේ. එවාගෙම සංසාර චක්කස්සේ අරාණං හතත්තායි තිපී අරහං. මේ සංසාර චක්‍රයාගේ කෙලෙස් අරසිඳලුව නිසා අරිහත් නම් වූ තථාගතයන් වහන්සේ. පච්චාදීනං අරහත්තායි තිපී අරහං. ආනුෂ ප්‍රතිපත්ති පූජාවන්ද සුදුසු නිසා අරිහත්තු තථාගතයන් වහන්සේ. එවගේම පාපකරණී රහා භාවයි තිපී අරහං. සිහිනකින්වත් රහසින්වත් පවක් නොකරන බැවින් අති පරිසුද්ධ වූ සන්තාන ඇති නිසා අරිහත් නම් වූ තථාගතයන් වහන්සේ මේ පහළ වුණේ. මේ වාගේ නික්ලේශී උත්තමයන් වහන්සේ කෙනෙකුගේ පහළ වීමයි ආචාර්ය පහළ වීම. එවාගෙම සම්මා සම්බුද්ධෝ. මේ කුමන තේරුමක්ද මේ සම්මා සම්බුද්ධෝ? සම්මා සාමංච සම්බ ධම්මානං බුද්ධත්තා සම්මා සම්බුද්ධෝ. තමන් වහන්සේම මැනවින්ම අන් කෙනෙකුගේ උපදේශයක් නොමැතිවම සර්ව ධර්මයන් සියලුම සංකතාසංකත ධර්මයන් සියලුම ලෞකික ලෝකෝත්තර ධර්මයන් අතට ගත්ත නෙල්ලි ගෙඩියක් දකින්නක් මිං අතට ගත්ත වීදුරු බෝලයක් දකින්නක් මිං අතේ ඇඳි රේඛාපෙලක් දකින්නක් මිං තුන් කාලීත ඇති සියලු ධර්මයන් මැනවින් දන්නා බැවින් සම්මා සම්බුද්ධයන් වහන්සේ. එවාගෙම බුද්ධිතා සත්‍යානීති. තමන් වහන්සේ දුක්ඛ සමුද නිරෝධ මග්ග කියන ආර්ය සත්‍ය අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධ. එවාගෙම තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙනාට අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධ. සියල්ල දන්නා බැවින් සම්මා සම්බුද්ධ. සියල්ල දක්නා බැවින් සම්මා සම්බුද්ධ. අන් කෙනෙකු විසින් නොව තමන්ම අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධ. ක්ලේශ නිද්‍රාවෙන් අවදි වූ නිසා සම්මා සම්බුද්ධ. ආශ්‍රවයන් ක්ෂය කළ නිසා සම්මා සම්බුද්ධ. චිත්ත සන්තානයේ බිඳක්වත් කෙලෙස් නැති නිසා සම්මා සම්බුද්ධ. ඒ කාන්තෙන් වීත රාග නිසා සම්මා සම්බුද්ධ. ඒ කාන්තෙන් වීත දෝෂ නිසා සම්මා සම්බුද්ධ. ඒ කාන්තෙන් වීත මෝහ නිසා සම්මා සම්බුද්ධ. රාගේ මේ කාන්තෙන් නික්ලේශේ නිසා සම්මා සම්බුද්ධ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති ඒ කායන මාර්ගයේ ගමන් ගත් දැමින් සම්මා සම්බුද්ධ. කාමේවත් සහායක් නැතුව තමන්ම ලෝතුරා බුදු වූ නිසා සම්මා සම්බුද්ධ. අවිද්‍යා අන්ධකාරයේ නැසූ නිසා සම්මා සම්බුද්ධ. ප්‍රඥා ආලෝකයේ ලැබූ නිසා සම්මා සම්බුද්ධ. මේ කියන ගුණයන්ගෙන් සමන්විත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවට හිතසුව පිණිස පහළ වූ ආචාර්ය උත්තමයන් වහන්සේ. ඒ මහෞත්තමයන් වහන්සේගේ ප්‍රතිසන්දි ගැනීමේදී දස දහසක් ලෝක ධාතුවල ප්‍රාතිහාරි සහස්‍රයන් සිද්ධ වුණා. දස දහසක් ලෝක ධාතුවල අපායේ ගිනි නිවුණා. ප්‍රේතාපායේ සාපුකාසා නිවුණා. කිරිසං අපායේ භය ඇති ගැනීම නැති වුණා. නිත්‍ය වෛරී සත්‍යම් මෛත්‍රී සහගත වුණා. ඒ මුලා ඒ වෙලාවේ දස දහසක් සක්වල කිසි තැනක උත්පත්තියක් නැති තත්ත්වයටපත් වුණා. ඒ වෙලාවේ දස දහසක් සක්වල කිසිම සතෙක් නොමැරෙන තත්ත්වයටපත් වුණා. උපතින් අන්ධයන්ට ඇස් ලැබුණා. උපතින් බිහිනන්ද කන් ලැබුණා. ඇහුණා. උපතින් ගලුවන්ද කතා කළ හැකි වුණා. උපතින් අංග විකලයට නිසිසේ අංග ප්‍රත්‍යංග පහළ වුණා. අහසේ ඕලම්බක පත්ම කියලා නෙළුම් මල් අහසෙල්ලින්ද පටන් ගත්තා. පොළවේ සද්බුමු පියුම් කියලා පොළවේ පිමු පියුම් මත වුණා. ගස්වැල් මුල පටන් අග දක්වා මල් වලින් පිරිලා ඉතිරිලා සුවඳ විහිදුවන්න ගත්තා. මහා සාගරේ හරණිය මිරිදිය වෙලා කස් පියුමින් සැදී ගත්තා. ගංගාමල් ගලන්නේ නැතුව ඒ මොහොතට පස් පියුමින් කෙපී ගියා. මහා පොළවේ දයත්ගේ උල්පත් මත වුණා. අහසේ පොකුරු වැහි වැස්සා. මනුෂ්‍යයන් පැළඳිය ආභරණ ඉබේම දිලිසෙන්න ගත්තා. තෝරේ භාණ්ඩ තුබූ තැන්වලම විහිරි හඳින් නාඳ වුණා. අහස පුරාම දිවියමේ සුවඳ විහිදුණා.
අහස පුරාම දිව්‍යමය සූර්ය වාදනය වුණා. අහස පුරාම සඳහිරු තාරකාදීන්ගේ ආලෝකයක්, දිව්‍ය විමාන බ්‍රහ්ම විමානවල ආලෝකයක් අභිභවාගෙන පුදුම ආලෝකයක් දසදහසක් සත්වල පහළ වුණා. දසදහසක් සත්වල සිය ගණන් දහස් ගණන් රාවණන් වමින් මහා පෘථුවේ කම්පා වුණා. ආචාර්යයි නේද? කවුද මේ ආචාර්ය සිද්ධ කළේ? දෙවි කෙනෙක් නෙමෙයි, බ්‍රහ්මයෙක් නෙමෙයි, බාහිර ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නෙමෙයි, අධිෂ්ඨාන බලයෙන්වත් නෙමෙයි. මේ සියල්ලම සිද්ධ වුණේ සාරා සංඛේ කල්පලක්ෂයේ පුරා, විෂය අසංඛ කල්පලක්ෂයේ පුරා. ඇසුන් ඒසුන් මාසුන් ලේ අමුදරුවන් රාජ්‍ය පවා ගන් දෙමි. බෝධි සම්භාර පිළු ධර්ම නියාමය නිසයි මේ සම්පත් සිද්ධ වුණේ. ඔය විදිහටම දස මාසයක් මේ මව කුසේ ජීවත් වුණේ. ආචාර්ය මිනිසෙක් හැටියටයි. ගෙනත් දරුවෝ වගේ නිමේ මව කුසේ වාසය කළේ. බද්ධ පරියන්කේ බැඳගෙන හරියට පලිඟු කරඬුවක බුදු පිළිමයක් වැඩි ඉන්නා වගේ බොහෝම ලස්සනට බද්ධ පරියන්කෙන් මෞතුමියකත් දැනෙන්නේ ඉදිරි බලාගෙන තමයි වාඩිලා හිටියේ. ආචාර්යයි නේද? තුසිත දිව්‍ය ලෝකෙන් චතුරනේ සිහිනුනි. මව කුස පිළිසඳ ගත්තේ සිහිනුනි. මව කුසේ දසමසක් වැඩි හිටියේ සිහිනුනි. මව කුසෙන් සිහිනුනින් තමයි ඉපදුනි. ඒ තරමද පුදුම ආචාර්යයක්. ඒ මෞතුමියද ඒ දරුවා දරාගත් කුස ඇති මෞතුමිය එදා පටන් ජීවිතාන්තයේ දක්වා කෙලෙස් සිතක් පහළ නොවී වාසය කළා. ආචාර්යයි නේද? එවාගේම උපදින දවසේදී ලුම්බිනි සාල වනෝද්‍යානයේදී මේ දරුවා උපන්නේ ධර්මාසනයකින් බහින්න වගේ දෙපය දික් කරලා. ඒ මොහොතේදී මෞතුමියටවත් දරුවාටවත් මැස්සෙක් මඳුරෙක් විඳින තරම්වත් දුකක් වේදනාවක් නැතුව උපන්නා. ජාතිරංග මාණික රත්නයක් වාගේ අපිරිසුදු දෙයකින් තොරව බොහොම පිරිසිදුව උපන්නා. ඒ නිසාම අරිහන්ත බ්‍රහ්මයෝ හතර දෙනෙක් ඇවිල්ලා හන් දැලකින් පිළි අරගෙන දේවීන් වහන්සේට පෙන්නලා කියනවා, දේවීන් වහන්සේ සතුටු වෙන්න ලෝතුරා බුදු වෙන බුද්ධාංකුර පුත්‍රෝණක් ලැබුණා කියලා ප්‍රශංසා කළා. සතරාරන් දෙවියන් ඇවිල්ලා අඳුන් දිවි සමතින් පිළිගත්තා. මංගල සම්මත ඇමතිවරු දුහුල් කඩකින් පිළිගත්තා. ඒ අතරත මේ මහෝත්තම මහන්සේ දකුණු සිරිපතුල පොළොවට දිගු කළා. පොළව පලාගෙන නිලුම් මල් පිපුණ සිරිපතුල දෙක පිළිගන්න ආචාර්යයක් නේද? ඒ මොහොතේ උපන්වනක් නම සියලු සර්වාභරණින් සැරසුණු දහසිංහවැනි දරුවෙක් වාගේ අනිත්‍යයට දිස්සුණා. ආචාර්යයි නේද? එවැගේම දස දිසා බැලුවා. අහසේ දෙවි දේවතාවෝ චාමර සලමින් ශේෂත් දගනින්, එවැගේම දෙවියෝ වීණා වයමින් නානාවිධ උත්සව කරමින් වැඳ වැඳ කියනවා, ස්වාමීනි ඔබ වහන්සේට වඩා ශ්‍රේෂ්ඨේ උත්තමයෙක් මේ දිසාවේ නෑ කියලා. ඊළඟට මේ උත්තමයන් වහන්සේ උතුරු දිසාවට පියනගන්න සූදානම් වුණා. මහ පොළොවෙන් පැන නැඟුණු සද්බුම පියම් මත තේ නගමින් සත්පීවරක් වැඩලා දකුණු අත ඔසෝලා, අග්ගෝ සමස්මි ලෝකස් ආදී මිහිරි කඳින් සිංහනාදයක් කළා. ආචාර්යයි නේද? මේ ලෝක පහළ වන සීල බෝසතුන් වහන්සේලා කරන දේශනාව. මම ලෝකට අග්‍ර වෙමි, මම ලෝකට ජ්‍යෙෂ්ඨ වෙමි, මම ලෝකට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මගේ අන්තිම ඉපදීමයි. මින් මත්තේ ඉපදීමක් නෑ කියලා උන්වහන්සේ අභිහිතව මිහිරි කඳින් දේශනා කළා. ඒ දවසේ පටන් උන්වහන්සේ රජමාලිගයට වැඩි අතරත තුසි තෞකචා භවනේ දිවා විහරණයට ගිය අසුත කාලදේවල තාපසතුමා දෙවියන්ගෙන් මේ පණිවිඩය දැනගෙන වහාමාව රජවාසලට දෙව්ලොවට වැඩි රජවාසල දාන්තික වන්දලා මේ දරුවා දකින්න ඕනේ කිව්වාම දරුවා ලවා වන්දවන්ට ගෙනාවා පිය රජුගු. සැබවින්ම ආචාර්යයක් ලෞතුදා බුදු වෙන උත්තමියෝගින් වැඳුම් ලබන්නේ තුන් ලෝකේ කිසිවෙක්ම සමත් වන්නේ නැහැ. මේ දරුවා ලවා වන්දවන්න හදනකොට දරුවාගේ ශිලිපතු දෙක දිගු වෙලා තාපසයන් වහන්සේගේ නලතලේ ජටා විහිදුණා. තාපසයන් වහන්සේ ලක්ෂණ ශාස්ත්‍රයේ පාඩකරේ උගත් කෙනෙක් බැවින් මේ ශිලිපතුලේ තියෙන ලාංඡන දැක්කා. 108ක් මංගල්‍ය ලක්ෂණයන් සහිත නෙළුම් මල් පෙත්තක් වාගේ ලස්සනම ලස්සන මේ ශිරිපතෝ දෙක දැකලා වහාමස්නේ නැගිටලා
තමන්ගේ නල්ල කියලා වැන්දා. මේක දුටුවා වූ රජතුමාට පුදුම සතුටක්. ඒ වෙලාවේ පේන අජිරෝධ ධනුවාට වැන්දා. හැබැයි මේ තාපසයන් වහන්සේ සිනහමිනා ඇඳුණා. ඇසුවා, "ඇයි ස්වාමීනි සිනහවනේ මොකද ඇඳුනේ?" "මේ දරුවා ලෝතුරා බුදු වෙනවා. ඒ නිසා මට සන්තෝෂෙන් සිනහවුනේ. අනේ මට ඒ බුදු සිරි දකින් ලැබෙන්නේ නැහැ. ඊට කලින් මම අරූප භවයට යන්න වෙනවා. ඒ ගියා මට බුදුබණ අහන්න බුදුරුව දකින් ලැබෙන්නේ නැහැ. ඒකයි මට කනගාටු." මේ ආචාර්ය සිදුවීම් කාටද මේ තරම් පාරමී පූර්ණේ කළ මහෝත්තරයන් වහන්සේගේ උත්පත්තිය නිසා. එදා ඒ උත්පත්ති මංගලයේදී අර ප්‍රතිසන්දි මංගලයේදී මෙන්න දස දහසක් ලෝක ධාතුවලා වගේම ප්‍රාත්‍යහාරි සිද්ධ වුණා. ආචාර්යයි නේද? එවාගෙම ඒ මහෝත්තමයන් වහන්සේ ඉපදී පස්වෙනි දවසේදී මංගල සම්මත බ්‍රාහ්මණුරු 108 දෙනෙක් හැඳවලා සීර පායාසයෙන් දන් දීලා කිරිකර දන් දීලා දරුවාට සුදුසු නමස් සම්මත කරන්ඩ පරීක්ෂා කරන්ඩ බාර දුන්නා. එයින් 8 දෙනෙක් වෙන් වෙලා මේ දරුවාගේ සිරිපතුලේ පටන් සිරස්තලයේ දක්වා ඇති ශරීර ලක්ෂණ බලාගෙන හක්දිනෙක් ඇඟිලි දෙකක් කුස්සල කිව්වා, "ගිහිමෙහිදී ශක්තිත වෙනවා, සයිදු වුණොත් ලෝතුරා බුදු වෙනවා." හැබැයි මේ සියල්ලන්ට වයසින් බාලය 16 හැවිරිදී ත්‍රිමේදී පරතරයට පැමිණි කල්ප ලක්ෂයන් දිනු කළ නුවණැති කොණ්ඩඤ්ඤ මානෝකතුමා එක ඇඟිල්ලක් කුස්සල කිව්වා, "මේ දරුවා කිසිසේත්ම ගිහිගේ වාසය කරන්නේ නැහැ. මේ දරුවා වාසනි 29දී පැවිදි වෙනවා. වාස 35දී ලෞතුරා බුදු වෙනවා කියලා අනිත් ඇත්තන්වත් වටහා දුන්නා. ඒ ඇත්තම කොහොමද දරුවෝ ඒ වචනේ කිව්වේ? මේ බලන්න ආචාර්යයන් වහන්සේ මේ දරුවාගේ නලල් තලයේ තියෙනවානේ පූර්ණ රෝම ධාතු. සක්විති රජවෙන උතුමන් ලැබෙන එක රත්තරම් පාටට. වම් අතට කැරකී යටියක් බලාගෙන පිහිටෙනවා. මේ බලන්න මේ උතුමන් වහන්සේගේ නලල් තලයේ තියෙන පූර්ණ රෝම ධාතු ත්‍රිදීපකක් වාගේ ඖෂධී තාරකාවක් වාගේ සුදෝ සුදුයි. මේ දකුණු අතට කැරකිලා උඩුවක් බලාගෙන තියෙනවා. මෙන්න ආචාර්යයන් වහන්සේ විශේෂ ලක්ෂණයි. මුන්නාන්සේ කිසිසේ සක්විති රජකම නිකන් එන්නේ නැහැ කියලා අනිත් ඇත්තන්ට පහදා දීලා, "කවදා හරි මුන්නාන්සේ අභිනිෂ්ක්‍රමණය කරන්නසේක් නම් මමත් මහානවන්නෙමි" කියලා කොණ්ඩඤ්ඤ මානකතුමා හිතින් දරාගත්තා. ඒ වගේම පැවිදි වුණා. අනිත් 7 දෙනාගෙන් 4 දිනෝගේ දරුවන් එක පැවිදි වුණා. ඒ තමයි පංචවර්ගීය ස්වාමීන් වහන්සේලා හැටේට මුලින්ම බුදුබණ හා මඟඵල නිවන් ලැබුවේ. ඉතින් මේ මහෝත්තමයන් වහන්සේගේ ශිරිපතුලේ පටන් සිරස්තලයේ දක්වා මහා පුරුෂ ලක්ෂණ 32ක් පිහිටා තිබුණා. අනුව්‍යංජන ලක්ෂණ 80ක් පිහිටා තිබුණා. මේ ඔක්කොම ආචාර්යයි. අවුරුදු 16ක් දිව්‍ය කුමාරයෙක් නෙමෙයි බ්‍රහ්ම කුමාරයෙක් වාගේ සැපෙන් වැඩුණා. මුළු රටටම ආචාර්ය සම්පත් පහළ වුණා. මේ බුද්ධාංකුත්තමයන් වහන්සේ උපදින දවසේදී කපිලවත් නව නුවර 4 වාහල්කඩ 4 මහා නිධානයේ පහළ වුණා. නැගෙනහිර දකුණ බටහිර උතුර එකතැනක නිධානයේ ගව්වක් දිගයි පළලයි. හැබැයි පොළොවේ ජලතලයේ දක්වාම ගැඹුරුයි. සංවිධී මුතුමණිකාදී සප්තවේද රත්නයන්ගෙන් පිරිලා කැමති කෙනෙක් කැමතිසේ ගන්නවා ගන්න තැන පිරෙනවා. ඔයාගේ අනිත් පැත්තෙන් නිධානයේ ගව් දෙකක් දිග පළල, අනිත් පැත්තෙන් ගව් තුනක් දිග පළල, හතරෙනි පැත්තෙන් ගව් හතරක් දිග පළල, කියන්නේ යොදුනක් දිග පළල. මේ මහා නිධාන වස්තු පහළ වුණා. උත්පත්ති මොහොතේදී බුද්ධගයාවේ අශ්වත්ථ බෝධි වෘක්ෂ රාජානන් වහන්සේ පහළ වුණා. කන්ත කාශ්‍යයා පහළ වුණා. කාලදාය ඇමතියා පහළ වුණා. එවාගෙම චන්න ඇමතියා පහළ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ පහළ වුණා. යශෝදනා දේවීන් වහන්සේ 15 එක දවසේ 15 වෙච්ච සහදාත වස්තු ඔක්කොම ආචාර්යයි. එවාගෙම නම් තබන දවසේදී මේ බ්‍රාහ්මණුරු නම් තිබුවා. මේ දරුවාගෙන් මුළු ලෝකේටම ආර්තියක් සිද්ධ වෙනවා. එනිසා අපි නම් තබමු සිද්ධාර්ථ කියලා නම තැබුවා. මේක අතීත ප්‍රාර්ථනාවක්. වාස 16දී තාඥාශ්‍රීයට පත් වීමේ උතුම් නැකත උදාපත් වුණේ වෙසක් පොහොය දවසකමයි. ඒ දවසේදී මව්පස නෑයෝ කියා හිටියා, "මේ සිද්ධාර්ථ කුමාරයා කිසිම අධ්‍යාපනයක් ලැබුවේ නෑ. එනිසා යුද්ධයක් ආව තැනදී කොහොමද
කට රැකගන්නේ නිසා අපේ ධර්මයක් නම් දෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ ප්‍රතිඥා කළා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේට පිය රජුරුවන්ගෙන් මේ කහඬ ලැබිලා කිව්වා හත්වෙනි දාස කවුරුත් එකතු වෙන්නේ මම ශිල්ප දක්වන්නම් කියලා. පවපස පියපස ඥාතිගුණ 80,000 රැස් වුණා මේ ආචාර්ය ප්‍රාතිහාරි දකින්. බෝසතාණන් වහන්සේ දහසක් නැදි දහසක් බල ඇති දුන්නක් අරගෙන වම්පයේ මාතැගේ මාපටැගිලි දෙක කරුවට කියලා දුනුගේ ගත්තනකොට මහපොළෝ කම්පා වුණා. පුදුම ආචාර්ය ශිල්ප ශාස්ත්‍ර දැක්වුවා. හැමෝම විස්මිත වුණා. උන්වහන්සේ ඒ ජීවිතයේ කාගෙන්වත් අකුරක් ඉගෙන ගත්තේ නෑ. කාගෙන්වත් අකුරු ඉගෙන ගැනීමට අවශ්‍ය වුණේ නෑ. සියල්ල ඉගෙනගෙනයි උත්තමයන් වහන්සේලෝ පහළ වුණේ. සමහර කෙනෙක් කියනවා සරුව මිත්‍ර කියලා ගුරුවරේ ගෝසතුන් වහන්සේට උගන්වනවා කියලා. ඒක මහායාන මතයක්. අපේ තථාගතයන් වහන්සේට උගන්වන්න වෙන ගුරුවරයෙක් අවශ්‍ය වුණේ නෑ. දෙව්ලොවක් නෑ, බඹලොවක් නෑ එවැනි ගුරුවරිය. එනිසා අපේ මහා බෝසතාණන් වහන්සේ තමම දැනුම් සම්භාරයක් දරාගෙනයි ලෝ පහළ වුණේ ආචාර්යයි. උන්වහන්සේට තුන් ඍතුවද ප්‍රාසාද තුනක් ලැබුණා. එවැගේම කල්ප සාරාසංක කල්ප ලක්ෂයක් එකට පෙරුම් පුරාගෙනම යශෝදරා දේවීන් වහන්සේ අගමහේසේ වුණා. එවැගේම 40,000ක් නළඳනන් එක්ක තුන් ඍතුවද තුන් ප්‍රාසාදවල සම්පත් ගින්දා. නමුත් උන්වහන්සේගේ සිත ඇතුලේ දිදුලමින් පැවතියේ ලෞතුරා බුදුවීමේ ශක්තිය. උන්වහන්සේ අවුරුදු 28දී අභිනිෂ්ක්‍රමයේ උයනට යද්දී දකින් ලැබුණා ලෙඩේ. වයස්ගත කෙනෙක්. ඊළඟට තවත් මාස කීපයකින් යනකොට හම්බුණා ලෙඩේ. තවත් මාස කීපයකින් යනකොට හම්බුණා මූර්ත ශරීරයක් ගෙන යනවා. ඔය අවස්ථා තුනේම රියදුරාගෙන් විස්තර අහලා සංවේගයෙන් හිටියේ. සංවේගයෙන් හිටියේ. ඒ සංවේගයෙන් ඉන්න අතරතේ නාසේ කල්පනාකාරී වුණා මේ ඉපදීම නිසා ජරාවට යන්නේ, ඉපදීම නිසා ලෙඩ වෙන්නේ, ඉපදීම නිසා මරණය සිද්ධ වෙන්නේ. මේ ජරා ව්‍යාධි මරණයන් ඉක්මවා යන අජර අව්‍යාධි අමෘත නිවනක් මා සොයන්නට ඕනේ. මෙන්න අර බෝධිසත්ව සංකල්පනා මතුවෙන්න පටන් ගත්ත හැටි. ඊළඟට අන්තිමට හතරෙනි වරේදී හරියට ඇසල පෝයක් දවසේ උයන ක්‍රියාදි දැක්කේ උපශාන්ත වූ සුපිලි සංවේ හැඳ පෙරවා පිදුසුඟා වඩින ආකාරයෙන් කියනගෙන ශ්‍රේෂ්ඨ පැවිදි රූපයක් දැක්කා. දැක්ක ගමන් මුන්වහන්සේට හිතුණා මෙන්න අභිනිෂ්ක්‍රමණය කරලා සියල්ලෙන් ලෙංගුස් කයක් ඇතුව සියල්ලෙන් ලෙංගුස් සිතක් ඇතුව නිදහස් ජීවිතයක් ගෙවෙන උතුම්ම ජීවිතයක්. මමත් මේ තත්ත්වයට යන්න ඕනේ මේ ජරා ව්‍යාධි මරණ ඉක්මවන්නට. උන්වහන්සේදා සැන්දෑවෙන තුරුම ගෙනී සරිසරලා පිටත්ෙන්ද අදනකොටම පණිවිඩයක් ලැබුණා, පුත්තුරෝණක් ලැබුණා කියලා. එක වචනින් මේ කියවුණා ඔන්න රාහුලයක් උපන්න, බන්ධනයක් උපන්න කියලා. දරුවාට රාහුල නමම ඇති වුණා. එවාගේ මෙදා වඩිනකොට උන්වහන්සේ වඩින් ඉස්සර පුදුම දෙයක් සිද්ධ වුණා. ඒ කියන්නේ පොකුණේ ස්නානය කළ ගොඩ වෙනකොට කප මහත්මයෙක් ආව ඇඳුම් අඳවන්න. ඇත්තෙන් මේ මනුෂ්‍ය කප මහත්මයෙක් නෙමෙයි. ඒ තමයි සක්දෙව් රජුරුවන්ගේ අණින් ආ විශ්වකර්ම දී පුත්‍රයා. මේ අන්තිම තුන්වහන්සේ ගිහි ඇඳුම් ඇඳ ගන්නා දවසයි. ඒ වෙලාවේ දිවසලු වලින් අඳවලා, එවාගේම දිවියේ ඔටුනු පළඳවලා, දිවියේ ආභරණ පළඳවලා, දැන් ඉතින් මේ වඩිනවා නගරයට. යන අතර දැක්කා තමන්ගේ මේ ඥාති කුමාරියක් වන කිසා ගෞතමියගේ නිබ්බුත් පාදේ. එතුමියට ලක්ෂයක් අගනා මුතුහාරය දීලා, කෑගි දීලා මාළිගාවට ගොඩ වෙලා එදා බොරු නිින්දකින් නිදාගත්තා. රාත්‍රී මැදින් වෙනකොට නළු නිලියන් තන්තංගල වැටලා මල කඳන් වගේ නිදාගන්න ඉන්නකොට උන්වහන්සේ පෙවුනා ඒ කරේ සොහොම්බිමක් වාගේ. එලා උන්වහන්සේ නැගිටලා චන්නමිතයාට කතා කරලා යශෝදරා දේවිය ඉන්න මාළිගාව ඉලිපත්ත ළඟට ගියා දරුවා බලන්න. ඉතින් දරුවා වඩාගත්තොත් දේවිය අවදි වෙන නිසා ඉලිපත්ත ළඟ ඉඳලා හිතුවා මේ දරුවා වගේ තමයි ලෝ වැසු සීළු සත්‍යෝ. මේ දරුවාට සීළු සත්‍යයන්ද මේ ජරා රෝග මරණයන්ගෙන් අතිමිඳුණු අජරාමර නිවන සාදා ගැනීම පිණිස මම අද පිටත් වෙනවා කියලා යෝධිතකින් එතනින් පිටත් වුණා. එන අතරතේ කන්ත ගාශ්‍රයා පිටින් එනකොට අතලොස් ප්‍රියං උසයතිමි මහා ප්‍රාකාරයෙන් උරින් පණින්න ඉන්නකොට දොර ඉදීම ඇරුණා.
ඉදීමල්ල ඉදිරියට එනකොට මාර දෙක්පුත්‍රයල අතපාලකින් වඩින්න එපා. හත්දාසකින් සක්විති රාජ්‍ය සැප ලැබෙනවා. උනාස කියා හිටියා මම සක්විති සැප පිණිස නෙමෙයි පහළ වුණේ ලෝතුරා බුදු වීම සඳහා. එනිසා මම යනවා කියලා උන්වහන්සේ තිස්සරුන් ළඟ ගවාගෙන ගිහිල්ලා අනෝමා නදී තීරයේදී කේසච්ඡේදනේ කරලා නටේකාර බ්‍රහ්ම රාජයා පිළිගැන්වූ අටපිරිකර ධරව උත්තම ප්‍රවෘජා වේශයට පත් වුණා. එදා ඒ බ්‍රහ්ම රාජයාගෙන් පිළිකර ලබන්න මොනතරම් හේතු සම්පත්තියෙන් නැද්ද? සග්දේව රජතුමා කේශ කලාපය අරගෙන තෞතිසා භවනේ සිළුම් නිසෑ බැන්දා. බ්‍රහ්ම රාජයා සළුමිලි අරගෙන ගිහිල්ලා බ්‍රහ්ම ලෝකයේ සිළුමි සළුමි නිසෑ බැන්දා. ඒ අතරත සන්න ඇමතියාට සියලු ආභරණ ආදී බාර දීලා පිටක් කෙරුවා. කාන්ත තාක්ෂයාට නම් යන්න ඕනේ නැහැ. එතනම ලයපැලි කලුරිය කළා සුගතියට උපන්නා. බෝසතුන් වහන්සේ දින හතක්ම ධර්ම ප්‍රීතියෙන් නිරාහාරව අනුපිය අඹවනේ ගත කළා. හත්වෙනි දාසේ පිරිසුඟා වැඩියා රජගහ නුවරට. නුවර වැසි ජනතා පුදුමයට පත් වුණා. කවදාකවත් එවැනි ශ්‍රමණ රූපයක් දැකලා නැහැ. අවසන් වහන්සේලා නම් දැකලා තියෙනවා. මහරජුරුවන් දන්වාම වෙල ඇතුම ආරාධනා කළ රාජ්‍ය ලබන්න. බෝසතුන් වහන්සේ කිව්වේ මම මිනිස්යාන්ට රාජ්‍ය කරන්න නෙමෙයි පැවිදුනේ ලෝතුරා බුද්ධ රාජ්‍ය ලබන්න. සාදු සාදු ස්වාමීන් වහන්සේගේ දේහ සම්ප්‍රත්‍ය ඇතු අනුව වාසේ ලෝතුරා බුදු වෙනවා ඒකාන්තයි. සාදු ස්වාමීන් වහන්සේ බුදු වෙලා ඵලමින් අපේ රටට වඩිනසේක්වා කියලා ආරාධනා කළා. බෝසතාණන් වහන්සේ වැඩි ආලාන කාලම තුමාගට ගිහි සාකච්ඡා කළ පමණයි ගහක් මුලට වැඩම කරලා තමන් වහන්සේගේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම අවදි කරගෙන භාවනාවට යොමු වන සමාප්‍රති හතක් ලැබුවා. ආලාර කාලාමතුමා ආරාධනා කළා තමන්ගේ ආශ්‍රමයේ නැවතෙන්න කියලා. බාරගත්තේ නෑ. උද්දකර පුත්‍රයා වෙත ගියා. ගිහි සාකච්ඡා කළ ස්වල්ප වෙලාවක් ගහක් මුලට වැඩිය අටවෙනි සමාප්‍රතියත් ඉපදෙව්වා. ආචාර්යයක් නේද? ඊළඟට උරුවෙල දනව්වට වැඩම කරවල මහා ප්‍රධාන වීර්ය වඩන්න පටන් ගත්ත අවුරුදු 6කට ආසන්න කාලයක්. ඒ කාලේ පංච වර්ගයේ ස්වාමීන් වහන්සේලා පැවිදිව උපස්ථාන කළා. ඊළඟට මැදුම් පිළිවෙත අනුව ගමන් කරන්න හිතුවා. දුෂ්කර ක්‍රියාව නිවන් මාර්ගක් නොවන බව තේරුම් ගත්තා. කාමසුකාල්නිකාන යෝගියයි අත්තකිලමාතාන යෝගියයි දෙකම අන්ත දෙකක්. මැදුම් පිළිවෙත අනුගමනය කළ යුතුයි කියලා පිරිසුදා වළඳමින් ධ්‍යාන වඩන්න පටන් ගත්තා. දවස් 15ක් ඇතුළත මේ දිරාපත් වූ ශ්‍රී දේහේ නැත ප්‍රකෘතිමත් වුණා. ඊළඟට හෙටයි විසක් පොයේ කියලා හරියටම 35 වෙනි වසරේ උදා වෙන දවසේදී රාත්‍රියේ අලුයම් කාලයේ මහා සිහින පහක් දුටුවා. එයින් උන්වහන්සේ තේරුම් ගත්තා මේ කාන්දෙන් ලෝතුරා බුදු වෙනවා කියලා. ඊළඟ දවසේ සුජාතාගේ කෙරෙපිදු පිළි අරගෙන සවස් වෙනතුරු රුක්සවන් වල සමාපත්තිය සුවයෙන් වැඩි ඉඳලා මැනේ පෙනීගේ මාර්ගයක් දෙකේ යන් වඩිනකොට සොත්තිය නම් බ්‍රාහ්මණතුමා දැකලා එතුමාගේ ශ්‍රීහස් එතුමාගේ හස්තයෙන් කුසපැනමිති අටක් පිළිගන්වන්න යෙදුන මේක තවුසන් වහන්සේලා වාඩි වෙන්න සැතපෙන්න භාවිතා කරන දෙයක් නිසා. ඒක සීල් ධර්මතාවක්. ලෝතුරා බුදු වෙන්නේ කලකොලෙල අප ඇතිරිල්ල කොටයි. ඉතින් මහා බෝසතුන් වහන්සේ බෝධි මණ්ඩලයට පැමිණියා. බෝධින් වහන්සේ වකට අවුරුදු 35ක් වයසයි. ප්‍රියං සීයක් උසයි. ප්‍රියං 50 ජීතන අතුපැතරේ ගින් තිබුණ සුදෝසුදු වටවෝ කඳින් යුතු බොහොම දර්ශනීය වෘක්ෂයක්. එතෙන් වැඩම කළා දකුණු දිග බටහිර දිග උතුරු දිග බැලුවාම පොළොව කම්පා වුණා. නැගෙනහිර දිස බැලුවාම නිශ්චල වුණා. එතෙන් කුසතන මිටි දිග ඇරලා එළනකොට ආසනයක් පහළ වුණා. 14 වෙනි දිගපාල ඇති මේ ආසනේ වාඩි වුණේ අදිෂ්ඨාන හතරක් ඇතුව. උන්වහන්සේ එරබැස යන්නේ මේ වාඩි වෙච්ච වෙලාවේදී බෝධි සම්භාර පුරණ ආස්භාවයේදී ඒ කියන්නේ විසතුරු අධ්‍යාමයේදී ඇතිව ස්වල්ප ප්‍රමාදයක් නිසා වසවර්ධ දීපෝත්‍රයා මහසෙනගක් එක් ඇවිල්ලා මහසටනක් කළා. නමුත් බෝසතාණන් වහන්සේගේ පාරමී සම්භාර බලයත් එවාගේම මෛත්‍රී බලයත් නිසා මාර්ගයේ පුත්‍රයා සතුරිවරින් කරදී ගියා. මේ සිද්ධිය ඉරබැස යන්නේ ඉස්සර සිද්ධ වුණේ. ඊළඟට උන්වහන්සේ පළපුරුදු ආනාපාන සති කර්මස්ථානේ ගත්තා. සීලම අර්පණා භාවනා මුදුන්පත් කළා ස්වල්ප වේලාවකදී. පෙරවිසු ආත්ම දක්නා නුවණ පහළ කරගෙන අසීමිත දීර්ඝ කාලයක් අතීතයේ දිහා බැලුවා. භවයෙන් භවයට තමන් වහන්සේගේ ස්කන්ධ පරම්පරාව වැහැටි
පටිච්ච සමුප්පාදය අනුව දැකගත්තා. රාත්‍රියේ මැදියම් කාලයේ දිවස් නෝන ලබාගෙන මරණ උපදින සුගති දුගති යන කුසල් අකුසල් කරන සෝමන අසෝමන හැම සතියක්ම දැක්කා. එවාගෙම හිත ඇති හිත නැති සෑම සංස්කාර දැක්කා. අන්තිමේදී අතීත අනාගත වර්තමාන තුන් කාලයේදී ඇති හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයන් අනුව පවත්නායක දැසලා පටිච්ච සමුප්පාද විපස්සනාට යොමු වුණා. අලියම් කාලයේදී බ්‍රහ්මයේ බ්‍රහ්ම මොහොතේ උදාවන සුභ මොහොතේදී දස දහසක් ලෝක ධාතු වල හර ප්‍රතිසංගි මංගල්‍ය උත්පත්ති මංගල්‍ය අවස්ථාවන්දී මෙන්න අසීමිත ප්‍රාත්‍යහාරි ශාස්ත්‍රයන් සිද්ධ වෙද්දී සවාසන සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් ලෝතුරා සම්මා සම්බුදුලා. ඉලලාවේදී තථාගතයන් වහන්සේගේ මනෝමය ප්‍රීති වාක්‍යයක් කියවුණා අනේක ජාති සංසාරං ගාථා. සැබවින්ම එදා ඒ මොහොතේ පටන් දින හතක් පළඟ නොලියා සූවිසි කෝටි ලක්ෂ වාර සමාපත්ති සූ වෙන්නෙමින් වැඩ සිටියා. ඊළඟට දෙවෙනි සතියේදී බෝධි වෘක්ෂයට හා වජ්‍රාසනයට ගෞරව පිණිස හිටිවනක්ම සමාපත්තියෙන් යෙදී නේත්‍ර කාන්තියෙන් ගෞරව කළා. තුන්වෙනි සතියේ සක්මනේදී සමාපත්ති සූ වින්ද. හතරවෙනි සතියේ ධර්ම සග්නේ සම්වර්ධනය කරමින් වැඩ සිටියා. හරියට පොසොන් පෝය උදාවන දවසේ ශ්‍රවණක් බුදුරැස් හේදෙන්න පටන් ගත්තා. පස්වෙනි සතියේ අජපා නුගුණක් මොල සමාප්‍රත්‍යයෙන් වැඩ හිටියා. මාර දිහිතුරුන් ඇවිල්ලා රඟ දැක්වූ වෙලාවේ ඔවුන් පළවා හැරලා තමන් වහන්සේ සමවසෝ වින්දා. හයවෙනි සතියේ මුචලින්ද සතියේදී හරේ මුචලින්ද නාගරාජයාගේ නාග භවනේ උන්වහන්සේ සුවසේ සමාප්‍රත්‍යයෙන් වැඩ හිටියා. හත්වෙනි සතියේ රාජායතන මූලයෙන් උන්වහන්සේ සමාපත්‍ය සූයෙන් වැඩ හිටියා. එන් දවස් 49ක් වෙනුණා. ඊළඟට තපස්සු බල්ලුක දෙපළගේ අස්සුනුත් මේ පිනුත් පිළි අරගනේ දෙන්නට කේශ ධාතු මිටක් තෑගි දුන්නා. මේ දෙන්නා බුද්ධ රාජයේ සරණ ගියා. ඊළඟට 8වෙනි සතියේදී ධර්ම ගාමී රත්වේ අජපා නුගරොක් මුල දෙසී කළා. එනාවේදී සහම්පති බ්‍රහ්ම රාජයාවෙලා ධර්ම දේශනයට ආරාධනා කළා. ඇසල පොය දවසේදී දම්සක් පැවැතුන් දේශනය ආරම්භ කළා. බර්මස්නෝර සමී පිසුපතනාරාමිකදායේ ඒ මොහොතේදී දස දහසක් ලෝක ධාතුවල මුළු දවසේ පුරාම අලවගේ ප්‍රාතිහාරයන් සිද්ධ වුණා. දස දහසක් ලෝක ධාතුවට එකණින් ඇසෙනසේ ඒ මංගල ධර්ම දේශනේ පැවැත්තුවා. 18 කෝටියක් බ්‍රහ්මියෝ රහත් වුණා. අසංඛේයක් පිරිසේ සෝවාන් මඟපල නිවන් සුව ලැබුවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පත් වුණා. පංචවර්ගීය ස්වාමීන් වහන්සේලා අහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා. දවස් 5ක් ඇතුළතදී අත්දිනා වහන්සේ සෝවාන් වී පස්වෙනි දවසේදී අනත් ලක්ෂණ සූත්‍රයේ ශ්‍රවණයෙන් අත්දිනා වහන්සේ මහා රහතන් වහන්සේ ලබාට පත් වුණා. 6වෙනි දවසේදී යසකුල පුත්‍රයන් වහන්සේ පැවිදි වරහත්ත්වයට පත් වුණා. ඊළඟ දවසේ නිකුමානන්ගේ පිරිස 54 දෙනෙක් ඇවිල්ලා පැවිදිව රහත් වුණා. 7වෙනි දවසේදී නාලක ස්වාමීන් වහන්සේ පැමිණ මෝනෙය වතහගෙන හිමාල වනාන්තරයට වැඩමලා රහත් වෙලා එහිදී පිරිනිවන් පාවා දාලා. එවාගෙම මේ විදිහට ආචාර්ය වූ ජීවිතය කාටද ලැබෙන්නේ? මේ වාගේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණයි. එදා ඒ උත්පත්ති මංගල්‍ය, ප්‍රතිසන්දි මංගල්‍ය, බුද්ධත්ව මංගල්‍ය, ධම්මචක්ක මංගල්‍ය වගේම ආයු සංස්කාර අත්හරණ දවසේදී පරිනිර්වාණ මංගලයේදීත් මේ වගේම ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. ඔය විදිහට ප්‍රාතිහාර්ය සිද්ධ වෙන්නේ කාටද? පුණ්‍ය භාග්‍යයක් තිබුණේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණයි. මේ සරුවඥන් වහන්සේගේ ජීවත් වූ නැත්නම් ඒ බුදු වෙලා ජීවත් වූ 45 වසර මුළුල්ලෙහි 24 වාරකදී දසෝදාමින් අසංඛේය අසංඛේය බැගින් පිළිත අමා මහ නිවන් සාක්ෂාත් කරගත්තා. ජීවමාන කාලයේ සේසුමිස අසංඛේය 9 කෝටි 60 ලක්ෂයක් දෙනාතේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව අවබෝධ කරවා දුන්නා. තමන් වහන්සේගේ ධර්ම දේශනා විලාසය නිසා අපමණ ජනකාවක් දෙව්ලෝ බමලෝ ගියා. එවාගෙම තමන් වහන්සේ අනාගතේ බලා මානෙල් මාසූන විහිදෙන ශ්‍රීමක පත්මයෙන් සුදු බුදුරැස් විහිදෙන දළදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගක බ්‍රහ්මස්වරයෙන් අධිෂ්ඨාන බල පිහිටුවා සුවාසූ දහසක් ධර්මස්කන්ධයේ දේශනා කළා. අනාගතය අවුරුදු 5000කට වැඩි කලක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තත්පරයක් ගානේ අනාගතයේ සියල්ල සිදුවෙන හැටි දැකලා
අදිෂ්ඨාන බල පිහිටුවා තමන් වහන්සේ ආල්ශයාගේ කෙළවර දසදාසක් ලෝකධාතු ඒකාලෝක කළ මිනිපානක් නිමෙන්න්නාසේ අනුපාදිශේෂ පර නිර්වාණයෙන් අමා මහ නිවන්පුර වැඩියා. එවාගේම රහතන් වහන්සේලාද පිරිමි වුණ සෙසු ආර්යන් වහන්සේලාද ආර් සුගතිවාමී වුණ සෙතු ජනතාව සෝකයේ කර්මාරෝපෝ මිය පරලුව ගිය දැනට විහාරස්ථානද එවකට පැරති සුලස් මහා ජනපදද රාජධාන උයන්පකුණ මාලිගාදී සියල්ලද කාලයාගේ ඇවෑමෙන් නස්ථාවශේෂ වුණ. මේවාගේ රහන්ද තාරකා මහා පෘථිවි මහාමේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තුත් ජවල් දොරවල් යෙද කඳන් යානවා නැඳුම් පැළඳුම් මිලි මුදල්ලාදී පාරිභෝගික වස්තුත් කෑමින් ගීමින් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් දේතෙන් හේතෙන් පරිහරණය කරන සියල්ලක් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මයක් ක්ෂණයක් පාසා ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිතර නිතර පෙළ පෙළේ පවත්නා බැවින් දුක්ඛයි. කැමති කැමති සේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ වූ සංස්කාර ධර්මයේ දුක්ඛාරය සත්‍යයි. ඒ දුක නැත නැත ගැනදෙන තෘෂ්ණාව දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි. ඒ දෙකම නැති සාන්ත නිවන දුක්ඛ නිරෝධාරය සත්‍යයි. නිවන ආબોධ කරන ආර්ය අෂ්ටායක මාර්ගයේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරය සත්‍යයි. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා අති දීර්ඝ කාලයක් තිස්සේ පිරු බෝධිපාක්ෂික ධර්මයන් ඥාන භාවයෙන් පාරමිතානුභාවයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජනාමර අමා මහ නිවනින් සැනසුණා. සතර දුක් තරණය කළ කෙලෙස් ගිනිමැල නිවා සාන්ත නිවනින් සැනසී වදාළ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සැමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපේ ජීවිතයේ පුරා රැස්පත් කරන දාන සීල භාවනාදී සීලු ආකාරයෙන් දියුණු කරගන්නා වූ බෝධිපාක්ෂික ධර්මයන්ගේ ශක්තියෙන් පාරමී ශක්තියෙන් අපටත් සුවසේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමු. ඒ මේ සරුවඥන් වහන්සේගේ ආචාර්ය වූ බුද්ධ ජීවිතයෙන් අපට ලැබුණු විශේෂ දායාදය තමයි මේ දාන සීල භාවනාදී කුසල් රැස් කරමින් දියුණු කරගන්නා වූ බෝධිපාක්ෂික ධර්ම. මේ බෝධිපාක්ෂික ධර්මයන් නිසා තමයි ජනතාව සුගතියට නිවනටපත් වෙන්නේ. විශේෂයෙන්ම සතර මඟඵල නිවන් සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ බෝධිපාක්ෂික ධර්මයන් සිතේ දියුණු කරගැනීමෙනුයි. දිනක් විශාකා මහා උපාසිකා මාතාව බුදුරජාණන් වහන්සේ ඇතුළු විශාල සංඝ පිරිසකට දානි දීලා බුදු පාමුල වැඳලා ආරාධනයක් කළා. ස්වාමිනී මට වරමක් ඕනේ. වරම් අටක් ඕනේ. එහෙම නෝද මේ සරත් නෝරේ ඉන්න සීනම ආගන්තුක සංඝයාට මම දාන දෙන්න ඕන. සරත් නෝරෙන් පිටේ වඩින ගමික ස්වාමින් වහන්සේලට මම දාන දෙන්න ඕන. සරත් නෝර වාසියේ සීලම සංඝයාට නිත්‍ය කැඳ දානේ මට දෙන්න අවසර ඕන. සරත් නෝර වාසී ගිලන් භික්ෂූන්ට ගිලන් දාන දෙන්න මට අවසර ඕන. ගිලන් භික්ෂූන්ට දෙහෙත් සපයා දෙන්න මට අවසර ඕන. ගිලන් උපස්ථායක භික්ෂූන්ට දන් දෙන්න මට අවසර ඕන. සරත් නෝර වාසියේ සීල සංඝයාට වස්සික සාටක චීවර දෙන්න මට අවසර ඕන. සරත් නෝර වාසී භික්ෂුණීන් වහන්සේලාට උදක සාටිකා කියන ජල සාටිකා දෙන්න මට අවසර ඕන. සරුවඥන් වහන්සේ ඇසුව මොකක් මිනිසද මොන ආනිසංසය පිණිසද මේවා ඉල්ලන්නේ? ස්වාමීනි මෙන්න මේකයි මගේ බලාපොරොත්තුව. ඒ කියන්නේ මේ සවැත් නුවරට නම් දෙසින් වඩිනවා ස්වාමින් වහන්සේලා. සමහර ස්වාමින් වහන්සේලා ඇවිල්ලා අහනවා භාග්‍යතුන් වහන්සේගෙන් අපි එන්නේ අහවල් ගියා මිදෙලා. එනේ අහවල් ස්වාමින් වහන්සේ අපවත් වුණා කොහෙද උපන්නේ කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේ උත්තර දෙන්නේ බොහෝ සෙයින් ඒ නම උපන්නා නෙමෙයි රහත් වෙලා පිරිනවන් පෑවා කියලා. ඉතින් මම ඒ ආගන්තුක ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා ස්වාමීනි ඒ රහත් වූ පිරිනවන් පෑව ස්වාමීන් වහන්සේ මේ සවැත් නුවරට කවදා හරි ඇවිල්ලා තියෙනවද? එහෙමයි බොහෝ වාරයක් ඇවිල්ලා තියෙනවා. එතකොට ස්වාමීනි මං හිතෙනවා ඒ රහත් වී පිරිනවන් පෑව රහතන් වහන්සේ මගේ ආගන්තුක දානේ වළඳලා ඇති. මගේ ගමික දානේ වළඳලා ඇති. මගේ නිත්‍ය කැඳ දානේ හරි වළඳලා ඇති. අනේ සාදු සාදු මගේ දෑතෙන් කළ මේ උපස්ථානේ ලබාගත් උත්තමයන් වහන්සේ නමක් කෙලෙස් නැසා අරිහත්ත්වයටපත් වී නිවන් දැක්ක නේද කියලා මං හිතනවා ස්වාමීනි. එතකොට මට පුදුමාකාර ධර්මමය ප්‍රමෝදයක් ඇති වෙනවා.
ඒ ප්‍රමෝදය තුළින් මට පස්වනක් ප්‍රීතිය ඇතිවෙනවා. ඒ ප්‍රීතිය නිසා මගේ හිත ගත සංසිදෙනවා ප්‍රස්සද්ධිය ඇතිවෙනවා. එයින් මගේ හිත ගත සැපයට පත්වෙනවා. එයින් මගේ හිතේ සමාධිය ඇතිවෙනවා. ඒ සමාධිය තුළින් ස්වාමීනි මගේ සිතේ බෝධි පාක්ෂික ධර්මයන් වැඩෙනවා. මෙන්න මේ අර්ථයේ පිණිසයි ස්වාමීනි මම මේ වරම් ඉල්ලන්නේ. සරුවක්ඥන් වහන්සේ තුන් වාරයක් සාදුකාර දුන්නා. සාදු සාදු විසාකාවෙනි මගේ ශාසනයේ ධම් පින්කම් කරන හැම දෙනාම බලාපොරොත්තු වෙන්නට ඕනේ මෙන්න මේ බෝධි පාක්ෂික ධර්මයන් හිතේ දියුණු කරගෙන ආර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබා ගැනීම. චිත්තාලංකාරත්තං චිත්ත පරික්ඛාරත්තං දානන්දේති කියලා අනුශාසනාවක් කළා. චිත්තාලංකාරී කියන්නේ සිතේ අලංකාරය නම් බෝධිපාක්ෂික ධර්මයන් හිතේ ප්‍රගුණ කර ගැනීම. සිතේ පරිස්කාරය නම් බෝධිපාක්ෂික ධර්මයන් හිතේ පිරිවරා ගැනීම. බෝධිපාක්ෂික ධර්ම කියන්නේ සතර මඟ සතරඵල නිවන අවබෝධ කරගන්න උපකාර වන ධර්මතා 37ක්. දාන සීල භාවනාමය කුසල සම්භාරය ආචාර්ය මිනිසෙක්ව ඉපද ලෝතුරා බුදු සරුවඥන් වහන්සේගේ ශාසනයෙහි අපට තව තවත් පාරමී පුරා ගැනීම පිණිසත් අවුරුදු 5000ක් මුළුල්ලේ ලොව 15 නැනවතුනට අමා මහ නිවන් සුව පිණිසත් සම්බුද්ධ ශාසනයේ මොනම අන්‍යාගම් බලවේගයකින්වත් යට නොවි දිදුලෙමින් බැබලමින් අපරාජිතව විරාජිතව ගගනතලයේ සඳහිල් මණ්ඩලමින් නිර්මලව පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. එවාගේම ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ බුදු සසුන ආරක්ෂා කර ගනිමින් සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙමින් ධ්‍යාන විඥා මාර්ගඵල දක්වා දියුණු වෙමින් බුදු සසුනේ ආලෝකයේ ලොවට බෙදා දීම පිණිස අප රැස් කර ගන්න කුසලයේද ආලෝකයක් නැත්නම් ආශිර්වාදයක් වේවා කියා මෛත්‍රී කරමු. එවාගේම තම තමා නමින් අභාව ප්‍රාප්ත වූ මෞර්ය ගුරුවර බන්ධු මිත්‍රාදීන්ට එවාගේ මේ කුසල අනුභවයෙන් සුගති සම්පත් කෙළවර අග්‍ර අමාම නිවන් සුවත් වේවා. සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධියම ප්‍රතිපතමින් එම පරමාර්ථ කොටගෙන ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සාස්ථා නැමැති මේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති සංවිධානය ආරම්භ කළ අතිපූජනීය රාජකීය පණ්ඩිතේ කඩවැද්දේ ශ්‍රී ජිනවංශාභිධාරණ මාහිමියන් වහන්සේටත් අතිපූජනීය රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාමාභිධාරණ මාහිමියන් වහන්සේටත් එවැගේම අපවත් වියදාල සීලම සංඝ පිතෘන් වහන්සේලාටත් මේ කුසල සම්භාරියක් වේවා. නැවත 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 ශ්‍රී ලංකාදීප ධරණී තලයේ 15 බෝධි සම්භාර පුරන්න වැඩම කෙනෙක්වා මතු අනාගතයේ ලෝතුරා බුදුබාම ලබත්වා අපි ගුරු බැතියෙන් පින් පමුණුවමු. එවාගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයත් මීතලයේ පතම් බමතලයේ දක්වචන සීලම දිවි රාජ මණ්ඩලයක් මෙතුමකින් අනුමෝදන් එත්වා දිවියමිය බ්‍රහ්මමය ආයුවන්න සපමල ඓශ්වාරයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනය ලෙසේ ලංකා දීපයට බෞද්ධ ජනතාවට මේවා රක්ෂාව සලසා දෙත්වා සතු බෝධවලින් සාන්ත නිවන්සුව ලබත්වාකයා මෛත්‍රීෙන් පින් පමුණුවමු.